దివ్యన్ వాసర్ ప్రశంసా వేవ మే మోహతే ప్రేమాంత సహోదర సహోదరిని స్వామిన్ వాసగే వచనయ ప్రకారేట అపి దాకినవా యేసుస్ వాహన్సగే మెలవట పమినీమ కరుణ కొటగెన పాపేన్ శాపేన్ ఏవగేమ యక్షయాగే వియగస్ వలట అసవేలా సిటి హామ కెనెక్మ ఉన్వాహన్సగే పమినీమ సమగ ఉన్వాహన్సే నిదాస్ కరుణ లబువా దేవయన్ వాసగే వచనే සඳහන් වෙන පරිදි මීට අවුරුදු 2000කට ප්‍රථම යේසුස් වහන්සේ මේ ලෝකෙට පැමිණ හැම මනුස්ස වර්ගයාගේම පාපය වෙනුවෙන් උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ මැරුණා විතරක් නෙවෙයි උන්වහන්සේ නැවත නැගිට්ටා. ජීවමානවාද අපි එක ඉන්නවා උන්වහන්සේ. එනිසා ඔබ මේ මොහොතේ දෙවියන් වහන්සේගේ වචනය අසන විට අද දවසේ ඔබගේ ජීවිතේ ඔබ නොදන්නා බොහෝ පැතිවලින් දෙවියන් වහන්සේ ඔබ නිදහස් කරන්න යනවා. මේ මොහොතේ අපි බලන්න යන්නේ ජේසුස් වහන්සේ අප වෙනුවෙන් කුරුසයේ මැරුණ අතර උන්වහන්සේ කොහොමද අප වෙනුවෙන් ලේ වගුරුණු ලැබුවේ අපි දකිනවා ජේසුස් වහන්සේගේ ලේ කරුණකටගෙන උන්වහන්සේගේ ලේ කරුණකටගෙන සෑම කෙනෙකුගේම ජීවිතවලට ආශිර්වාද ලැබෙන්න යනවා අපි දකිනවා ස්වාමින් වහන්සේගේ වචනය තුල අප වෙනුවෙන් උන්වහන්සේ විශාල ලේ වගුරුමක් කළ බව කතා කරනවා එනිසා මේ මොහොතේ උන්වහන්සේගේ ලේවලට කොච්චර බලය තිබෙනවද කියලා අපි කල්පනා කරලා බලමු උන්වහන්සේගේ ලේවලට කොපමණ බලයක් තිබෙනවද උන්වහන්සේගේ ලේව තුලින් මනුස්සයෙකුගේ ජීවිතය කෙලෙසද නිදහස් වෙන්නේ උන්වහන්සේගේ ලේවලින් කොහොමද අපේ ප්‍රශ්න ගැටවලට නිදහස්කම ලැබෙන්න යන්නේ අපි මේ මොහොතේ දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඉගෙන ගන්නට යනවා අපි දකිනවා ඔබත් මාත් වෙනුවෙන් උන්වහන්සේ ලේ වගුරු ලැබුවා ඔබ මේ මොහොතේ උන්වහන්සේගේ වචනය ඔබ නිසියාකාරව හරියට උන්වහන්සේගේ වචනය ඔබගේ සිතට ඔබගේ මනසට ඔබගේ ආත්මයට ඔබ ලබා ගන්න විට දෙවියන් වහන්සේ ඔබ මේ මොහොත නිදහස් කරන්න යනවා. එනිසා ඔබත් මාත් වෙනුවෙන් උන්වහන්සේගේ වචනය තිබෙනවා උන්වහන්සේ වගුරුණු පළවෙනි ලේ වැගිරීම තමයි ගැස්සමන උයනේ උන්වහන්සේ යාඥා කරමින් සිටින විට දේව වචනය තිබෙනවා උන්වහන්සේගේ දහඩිය ලේ බිඳුමෙන් පොළොවට වැටුණා කියලා. මේ මොහොතේ ස්වාමින් වහන්සේගේ වචනය තුල අපි ඉගෙන ගන්න විට අපිට දැක ගන්න ලැබෙනවා මේ අවස්ථාව යේසුස් වහන්සේ ඉතාමත් දැඩි මානසික පීඩනයට ලක් වෙලා හිටියා. හේතුව තමයි උන්වහන්සේ මරණයේ වේදනාව විඳින්න යන බව උන්වහන්සේ දැනගෙන සිටපු නිසා උන්වහන්සේ දැඩි මානසික වේදනාවකට උන්වහන්සේ පැමිණ සිටියා. ඒ නිසා අපි දකිනවා උන්වහන්සේගේ වචනේ තිබෙනවා උන්වහන්සේගේ දහඩිය ලේ බිඳුමෙන් පොළොවට වැටුණා ඉතාමත් වේදනාත්මක අවස්ථාවක් ප්‍රේමවන්තනි මේ ලේ වලින් අපිට මොනවාද තිබෙන්න ජය මේ ලේ වලින් කෙලෙසද උන්වහන්සේ අපිට ජය දෙන්න යන්නේ මේ මොහොතේ අපි මෙනෙහි කරලා බලමු අපේ ජීවිතවල කොපමණ මානසික පීඩන වලින් අපි ගමන් කරනවද කියලා මේ වචනේ අසන ඔබ මේ මොහොතේම ඔබ ඉතාමත් මානසික වැටිලා මානසික වේදනාවෙන් ඉතාමත් මානසික පහත් භාවයට වැටිලා එහෙම නැත්නම් මානසික ආතතියට ලක් වෙලා ඔබ ඉතාමත් වේදනාවෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ඒ දැඩි පීඩනය මේ මොහොතේ යේසුස් වහන්සේගේ ලේවලින් සුවපත් වෙන්න යනවා. හාලෙලූයා. ඔබ යාඥා කරන්න ඔබගේ ඔළුවට අත තියලා යේසුනි මගේ ඔළුවේ තිබෙන මේ මානසික පීඩණයෙන් ඔබ මාව නිදහස් කරන්න. ඔබ වහන්සේ දා ගැස්සමනේ වැගරුණු ඒ ලේවලින් මගේ මානසික පීඩනය ඔබ වහන්සේ ඉවත් කරන්න ස්වාමිනි. හාලෙලූයා. ඔබගේ පවුල නිසා, ඔබගේ දරුවෝ නිසා, ඔබගේ ස්වාමි පුරුෂයා නිසා, ඔබගේ රැකියාව නිසා, සමාජයේ මිනිස්සු ඔබ ප්‍රතික්ෂේප කරපු නිසා, සමාජයේ මිනිස්සු ඔබව එපා කරලා, ඔබව ඉතාමත් නිඳාවට පත් කරලා, ඔබේ ජීවිතය අද එපා වෙලා, ඔබ දැඩි මානසික පීඩනයකට ලක් වෙලා සිටින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ගැස්සමනේ උනේ වැගුරු ලේවලින් ඔබගේ මානසික පීඩනය ඉවත් වෙන්න යනවා. හාලෙලූයා. ඔබ මේ මොහොතේ ඔබගේ ඔළුවට අත තියලා කියන්න යේසුස් වහන්සේගේ ඒ ගැස්සමනේ වැගුරු ලේවලින් මට ඔබ වහන්සේ සුවය දෙන නිසා ස්තුතියි ස්වාමිනේ කියලා. දෙවියන් වහන්සේගේ වචනේ අපිට ඊට පසුව කතා කරනවා උන්වහන්සේගේ මුහුණට පහර දුන්නා කියලා. උන්වහන්සේගේ මුහුණට පහර දීම තුලින් අපි දකිනවා දේව වචනේ මෙලෙස සඳහන් කරනවා උන්වහන්සේගේ කම්මුල එහෙම නැත්නම් උන්වහන්සේගේ මුහුණ උදුරා දැමුවා කියලා.
මෙන්න මේ අවස්ථාව ඉතාමත් වේදනාත්මක අවස්ථාවක් උන්වහන්සේට. උන්වහන්සේගේ මුහුණට පහර දීම තුළ අපිට කොහොමද අපේ ජීවිතවලට මුහුණට පහර දීම තුලින් ඒ ගැළුල්ලේ කොහොමද අපිට ආශිර්වාදයක් වෙන්න යන්නේ? මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ අවස්ථාවේ අපි දකිනවා සුද්ධ ලියවිල්ල සඳහන් කරනවා පේදුරුතුමා, එහෙම නැත්නම් පේතෘස්තුමා මේ කාරණාව ඉතාමත් ඔහුට මේ කාරණාව ඔහුට දැක ගන්න ලැබුණේ අවස්ථාවේ. අපි දකිනවා ජේසුස් වහන්සේට මුහුණට පහර දෙන විට පේදුරුතුමා ඒ ස්ථානයේ ඉඳගෙන බලාගෙන ඉන්නවා. පේදුරුතුමා මේ දේ දකිමින් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා, මම මේ මුන්වහන්සේව අඳුරන්නේ නැහැ කියලා. අපි දකිනවා ප්‍රතික්ෂේප කිරීම. උන්වහන්සේව දැනගෙන හිටිය ළඟින්ම හිටිය උන්වහන්සේගේ ගෝලයෝ, එහෙම නැත්නම් උන්වහන්සේගේ අනුගාමිකයෝ, උන්වහන්සේගේ ගෝලත්වයට පුහුණු කරපු අය, උන්වහන්සේ ළඟින්ම හිටපු අය කියනවා මම උන්වහන්සේව දන්නේ නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේට ඒක දරා ගන්න බැරි වුණා මගේ සහෝදර සහෝදරියනි. කොහොමද දැන් මේක අපිට ආශිර්වාදයක් වෙන්නේ? උන්වහන්සේගේ මුහුණට පහර දීම තුලින් ගැළවු ලේවලින් එලෙවලින් අපිට ජය ලැබෙන්න යනවා. මොකද්ද අපිට ලැබෙන ජය? ඔබව මිනිස්සු ඔබ ප්‍රතික්ෂේප කරලා ඇති මේ වෙද්දී, මිනිස්සු ඔබ එපා කරලා ඇති ප්‍රතික්ෂේප කිරීමේ තුවාල ඔබගේ හිතේ ඇති, ඔබ මිනිස්සු එපා කරලා ඇති ඔබේ ජීවිතේ, ඔබගේ නෑදෑය ඔබ එපා කරලා ඇති, නැත්නම් ඔබට ලං වෙලා හිටිය අය ඔබව අතහැරලා ගිහිල්ලා ඇති, ඒ වේදනාත්මක තුවාල ඔබගේ ඇතුලේ ඇති මේ මොහොතේ. ඔබ යාඥා කරන්න ස්වාමිනි, ඔබ වහන්සේගේ මුහුණ තුලින් ගැලූ ලේවලි මගේ හිතේ තිබෙන මේ හැම තුවාලයක්ම සුව වෙන්න යන නිසා ස්තුති වේවා. ප්‍රතික්ෂේප කිරීමේ තුවාල අනිත් අය ඔබ එපා කරලා වේදනාවටපත් කරලා ඔබව කෙලසලා ඔබේ ජීවිතේ හංගඩු ගහලා ඔබේ චරිතය ඝාතනය කරලා ඔබව එපා කරවලා ඔබේ ජීවිතේ මේ වෙද්දී තුවාලයක් තිබෙනවා නම් ඔබ කියන්න යේසුනි, ඔබ වහන්සේගේ මුහුණෙන් ගැලූ ලේවලි මගේ මේ ප්‍රතික්ෂේප කිරීමේ තුවාල ඉවත් කරන්න. එහෙම නැත්නම් ඒක ඔබගේ ජීවිතේට ඉතාමත් හැමදාම වේදනාව විඳමින් ඉදිරියට ගමන් කරන්න සිද්ධ වේ. ඒ වගේම අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව නැවත ප්‍රකාශ කරන උන්වහන්සේගේ රැවුල උදුරා දැමුවා කියලා. උන්වහන්සේගේ රැවුල උදුරා දැමීම තුලින් ගැලවූ ලේවලි මොකද්ද සිද්ධ වෙන්න යන්නේ? අපි දකිනවා එදා සමාජය තුල මේ වගේ දෙයක් කරනවා නම් මේ රැවුල උදුරා දැමීම, ඒ වගේම කොණ්ඩේ කපා දැමීම, මේක ඇවිල්ලා ලැජ්ජාවටපත් කිරීම. දේව වචනේ කියන උන්වහන්සේගේ රැවුල ඉදරුවා කියන සමාජයක් මැද්දට අරගෙන ගිහිල්ලා අපි දකිනවා එදා හේවායෝ උන්වහන්සේව අරගෙන ගිහිල්ලා උන්වහන්සේන කවඩකම් කරලා උන්වහන්සේගේ රැවුල උදුරා දැම්මා. උන්වහන්සේව ලැජ්ජාවට පත් කරා මගේ සහෝදර සහෝදරියනි. සමාජ මැද්ද ඔබ ලැජ්ජාවට පත් වුණ කෙනෙක් වෙන්න පුළුවන්. පවුල තුල ඔබ ලැජ්ජාවට පත් වුණ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේම වැරදිヒින්ද ඔබ ලැජ්ජාවට පත් වුණ කෙනෙක් වෙන්න පුළුවන්. සමාජලාට සභාව තුල ඔබ ලැජ්ජාවට පත් වුණා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ යහළුව තුල ඔබ ලැජ්ජාටපත් වුණ කෙනෙක් වෙන්න පුළුවන්. යම් හේතුන් නිසා ඔබ ලැජ්ජාටපත් වෙලා ඔබගේ හිතේ තුවාල තිබෙනවා වෙන්න පුළුවන්. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේත් ලැජ්ජාටපත් වුණා. අපේ ලැජ්ජාව තමයි උන්වහන්සේ පිටර ගත්තේ. ඒ නිසා ඒ ලැජ්ජාවේ තුවාල මේ මොහොතේ සුවවෙන්ට යනවා උන්වහන්සේගේ රැවුල උදුරා දැමීම තුලින් ගැලවූ ලේවලි. ඔබ විශ්වාස කරනනම් ඔබේ ජීවිතේට ආශිර්වාද දෙවියන් වහන්සේ උතු කරන්ට යනවා. ඊට පස්සේ අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ කස පහරවල් තුලින් උන්වහන්සේගේ ලේ වගුරු ලැබුවා. උන්වහන්සේගේ කස පහරවල් තුලින් අපි දකිනවා දෙවියන් වහන්සේගේ වාචනේ තිබෙනවා උන්වහන්සේට කස පහරවල් 39ක් ගැසුවා. උන්වහන්සේගේ කස පහරවල් 39 තුලින් ඒ ගැලුම් ලේ වලින් මේ මොහොතේ අපි දකිනවා දෙවියන් වහන්සේගේ වාචනේ අපිට පැහැදිලිව කියනවා උන්වහන්සේගේ කස පහරවල් වලින් අපිට සුවය ලැබී තිබේ කියලා. එනිසා මේ මොහොතේ ඔබගේ රෝග සුව වෙන්න යනවා උන්වහන්සේගේ කස පහරල් වලින් ගැලු ලේවලි. ඔබ විශ්වාස කරනවා නම්, ඔබ අදහා ගන්නවා නම්, ජේසුනි ඔබ වහන්සේගේ කස පහරල් තුලින් ගැලු ලේවලින් මගේ ජීවිතයේ තිබෙන නැත්නම් මගේ ශරීරයේ තිබෙන හැම රෝගයක්ම දැන් සුවපත් වෙන්න යනවා. ඒ වගේම මගේ මනස තුල තිබෙන හැම රෝගයක්ම සුවපත් වෙන්න යනවා. ඒ වගේම මගේ ශරීර ඇතුළත තිබෙන, ඒ වගේම ශරීරයේ පිටස්තරෙන් තිබෙන හැම රෝගයකටම දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පුත්‍රයාගේ ලේවලින් ඒ කස පහරවල් තුලින් ගැලූ ලේවලින් මාව නිදහස් වෙන්න යනවා. එනිසා ඔබ විශ්වාස කරන නම් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරලා ඔබ සුවපත් කරන්නට යනවා. ඊට පස්සෙ අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේට කටුවට උන්න පන්දුල ලැබුවා. මේ කටුවට උන්න තුලින් ගැලූ ලේවලින් අපි දකිනවා
ඒ කටුවටුන්නේ තිබෙන බරපතලම දේ තමයි මේ කටු වර්ගයට කියන පිනා ක්‍රිස්තිනා කියන කටු වර්ගය. මේ කටු වර්ගයට මේ කටුවලට තිබෙන ගෝනුසංග 20 උන්වාස හේවායෝ මේ කටුවටුන්න උන්වාසගේ හිසට තබලා පහර දෙද්දි මේ කටු ඔළුව පසාරු කරගෙන ඇතුළට ගියා. අපි දකින්නවා ඒ විස ඇතුළේලා උන්වහන්සේගේ ඔළුවට නැත්තම් උන්වහන්සේ අන්දමන්ද වුණා. උන්වහන්සේට ඊටම දරා ගන්න අමාරු වුණා. උන්වහන්සේට සිහිය විකල් වුණා. මේ ලේවලි මොකද්ද අපිට ලැබෙන්න යන ආශිර්වාදය? ප්‍රේමවන්තෙනි, ඔබේ ඔළුවට එන හැම විකාර දේවල්, පාපිෂ්ඨ ස්වභාවයන්, පාපිෂ්ඨ සිතුවිලි, ඒ වගේම ඔළුවට එන හැම නපුරු දේවල් වලින් කොහමද ඔබ ජය ගන්න යන්නේ? ඔබ මේ මොහොත කියන ස්වාමිනි, මගේ ඔළුවට නරක දේවල් එනවා, නරක දේවල් මගේ ඔළුවට නිතරම එනවා. ස්වාමිනි, මට ඔබ වහන්සේ දැන් ආශිර්වාද කරලා ඔබ වහන්සේගේ කටුවටුන්නේ ගැලුණු ලේවලි මගේ ඔළුවට එන නපුරු දේවල් ඔබ වහන්සේ ඉවත් කරන්න කියලා ඔබ යාඥා කරන්න. අන්න එවිට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරලා මේ වගේ ජය ගන්න ඔබට කරුණා ලැබෙනවා. එහෙම නොවුනොත් එහෙම ඔබට ජය ගන්න බැරිව, ඔබ ඔළුවේ ඔබට යාඥා කරගන්නත් බැරිව සිටි, ඔබට කිසි වැඩක් පලක් කරගන්න බැරිව සිටිනවා වෙන්න පුළුවන්. ඔබට නිතරම ඔබ ඔළුවට වැරදි දේවල්, වැරදි සිතිවිලි, වැරදි ආකල්ප ඔබට ඇවිල්ලා ඔබ ඒ වගේ හිර වෙලා ඔබට කිසි වැඩක් කරගන්න බැරි ඔබ හිර වෙලාදී. එහෙම අය මේ මොහොතේ කියන්න, ජේසුනි ඔබගේ කටුවටුන්නේ ගැලූ ලේවලින් මට සුවේ නිදහස් වෙන යන නිසා ස්තුති වේවා. හාලෙලූයා. අපි දකිනවා ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේගේ වචනය තුළ අපිට දැක ගන්න ලැබෙන උන්වහන්සේගේ දෙපා වලින් ගැලූ ලේවලින් අපිට ජය ලැබෙනවා කියන දේ. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේගේ දෙපා වලට අපි දකින්න අනගසුණු ලැබුවා. මේ දෙපා වලට අනගසුණු ලැබීම තුළින් අපි දකින්නවා ගැලූ ඒ සුද්ධ වූ ලේ තුළින් ඔබ තුළ තිබෙන අනවශ්‍ය බිය ඉවත් වෙන්න යනවා. අපි දකින්නවා ජේසුස් වහන්සේ ඉතාමත් වේදනාත්මකව තමයි මේ දේවල් වලට මුහුණ දුන්නේ. ඉතාමත් බයෙන් යුක්තව තමයි උන්වහන්සේ මුහුණ දුන්නේ. අයියේ, අපේ බය තමයි උන්වහන්සේ පිටර ගත්තේ. එහෙමනම් ඔබ අද දවසේ ඔබගේ පවුල කාරණාවල් නිසා ඔබ බය වෙලා සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවෝ නිසා ඔබ බය වෙලා සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඔබ බය වෙලා සිටිනවා වෙන්න පුළුවන්. ඔබගේ ඉදිරි සේවය ගැන ඔබ බය වෙලා සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ දරුවන්ගේ අනාගතය ගැන ඔබ බය වෙලා සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ජීවිතය ගැන ඔබ බය යුක්තව ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රේමවන්තනි, මේ මොහොත ඔබ කියන්නේ ඔබගේ අත්පා වලින් ගැලු ලේ වලින් මගේ බය ඉවත් වෙන යන නිසා ස්තුතියි. ඊට පස්සේ අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ අවසාන වශයෙන් උන්වහන්සේගේ ඇලේට හෙල්ලකින් ඇනලු ලැබුවා. අපි දකිනවා උන්වහන්සේගේ ඇලේ උන්වහන්සේ මැරුණද නැද්ද කියලා බලන්න තමයි මේක හේවාය ගිහිලා කරේ. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනය අපිට සඳහන් කරනවා උන්වහන්සේගේ ඇලේට හෙල්ලෙන් අනිති ලේයි වතුර යාවා කියලා. නමුත් දැන් අපිට වැදගත් වෙනවා මෙතන ඒ ඇලෙන් ගැලූ ලේ වලින් අපිට මොකද්ද තිබෙන ජයග්‍රහණය? ප්‍රේමවන්තනි, යේසුස් වහන්සේගේ ඒ මොහොතේ උන්වහන්සේගේ හෘදයට අනින ලැබුවා වගේ ඔබගේ සිත කැඩිලා, ඔබගේ සිත වේදනාවටපත් වෙලා මේ මොහොතේ ඒ කැඩුණු බිඳුණු ආත්මෙන් නැත්නම් කැඩුණු බිඳුණු සිතෙන් ඔබ ඉන්නවා නම් ඔබ කියන ස්වාමිනි, ඔබ වහන්සේගේ ඇලෙන් ගැලූ ලේ වලින් මගේ කැඩුණු බිඳුණු සිත සුව වෙන නිසා ස්තුති වේවා. යම් යම් හේතු නිසා ඔබේ සිත කැඩිලා ඇති මේ වෙද්දී ඔබ තුලින් එන ප්‍රශ්න, වටපිටාවෙන් එන ප්‍රශ්න, පවුල තුලින් එන ප්‍රශ්න, සභාවෙන් එන ප්‍රශ්න, දේවයන් වහන්සේගේ දරුවන් තුලින් එන ප්‍රශ්න නිසා, එහෙම නැත්නම් ලෝකයෙන් එනව පීඩාවල් ප්‍රශ්න නිසා ඔබේ හිත කැඩිලා ඇති. නමුත් මේ සිත කැඩීමේ ආත්මය ඔබ තුලින් ඉවත් වෙන්න යනවා. ඔබ ඉන්න තැනද යාඥා කරන්න, ස්වාමිනි ඔබ වහන්සේගේ ඇලයෙන් ගැලූ ලේ වලින් මාගේ කැඩුණු බිඳුණු සිත සුව වෙන නිසා ස්තුති වේවා. ඒ වගේම අපි දකිනවා ඇලයෙන් ගැලූ ලේ වලින් තවත් ආශිර්වාද තිබෙනවා. ඒ තමයි මේ පොළවේ තිබෙන ආශිර්වාදය. සමහරලාට මේ මොහොතේ ඔබ කරන රැකියාවල ඔබට සාර්ථකත්වය ගෙන දෙන්නේ නැහැ. ඔබ අතගසන දේවල් සාර්ථක නැහැ. ඔබ කරන දේවල් අසාර්ථක වෙනවා. ඔබ කරන දේ නිතරම ඒ වගේ ඔබට තෘප්තියට පැමිණෙන්න බැරි ලෙස ඔබ වේදනාත්මකව හිර වෙලා ඇති. ඔබ කරන රැකියාව තුල ඔබ අසාර්ථක වෙලා ඇති. ඔබේ පවුල් ජීවිතය තුල ඔබ අසාර්ථක වෙලා ඇති. ඒ වගේම ඔබගේ දරුවන් නිසා ඔබ අසාර්ථක වෙලා ඇති. ඒ වගේම දරුවෝ දිහා බලලා ඒ දරුවන්ගේ ජීවිත දිහා බලලා ඔබ ඊටමත් වේදනාවට දැන් පත් වෙලා ඇති. ඔබ හිතනවා ඇති, අනේ මගේ ජීවිතේ අසාර්ථකත්වයට මම ගමන් කරලා තිබෙන්නේ කියලා.
නමුත් ඔබ සාර්ථකත්වයට එහෙම නැත්නම් ඔබ ශාස්ත්‍රික භාවයට පැමිණෙන්න යනවා සඵලත්වය ලැබෙන්න යනවා ඒ ආබ්‍රහම්ට කරපු හැම ආශිර්වාදයක්ම දෙවියන් වහන්සේ ඔබට එකතු කරන්න යනවා ඔබ යාඥා කරන්න ස්වාමිනී ඔබගේ ඇලෙන් ගැලූ ලේ වලින් මට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න යන නිසා ස්තුති වේවා Hallelujah. Mage aarthika prashnalata oba aashirwada karanna yana nisa stuti wewa. Mage aarthikayata oba wase mahadde karanna yana nisa stuti wewa. Swamini wetila thibena mage dilindukamen mawa oba wase ihilata geniyanna yana nisa stuti wewa. Unwasage alaye galun levelin obata e aashirwada deviyan wase ekutu karanna yana. E wage meke thawa karunak thibena. E thamai maraniya roga suwapattenna yana unwasage alaye galun levelin. යම් කෙනෙකුට මරණීය රෝගයක් තිබෙනවා නම් මරණීය රෝගයකට මුහුණ දෙනවා නම් යම් මරණීය අවස්ථා රෝගේ කාරකයකට එහෙම නැත්නම් රෝග පීඩනයකට ඔබ මුහුණ දෙනවා නම් ඒ මරණීය අවස්ථාවේ ඔබට ඇදහිල්ල තිබෙනවා නම් ඔබ ඔහුට හෝ ඇයට යාඥා කරන්න ස්වාමිනී ඔබ වාසගේ ඇලේ ගැලූ ලේවලින් මේ මරණීය රෝගෙන් මේ සහෝදරයව හෝ සහෝදරිය ඔබ වාසෙන් නැවත නැකිටවන්න කියලා ඔබ යාඥා කරන්න අන්න එවිට ඒ ලේවල බලය කරුණ කොටගෙන නැවත ස්වාමින් වහන්සේ හෝ ජීවිතයට පමුණුන්න යන ඔබ ඇදහිල්ල තුලින් හාලෙලූයා ඒ තුල තමයි අපිට තිබෙන ආශිර්වාදය. එනිසා යේසුස් වහන්සේගේ ලේවලින් අපිට ජය තිබෙනවා. මම ඔබට කරුණු හතක් මේ මොහොත ප්‍රකාශ කරා. පළවෙනි කරුණ තමයි උන්වහන්සේගේ දහඩිය ඒ දහඩිය ලේ බිඳුමෙන් පොළොවට වැටුණා ගැස්සම නුයනේදී. ඒ තුලින් ගැස්සම නුනේ වැගුරු ලේවලින් ඔබේ මානසික පීඩනය සුවපත් වෙන්න යනවා. දෙක තමයි උන්වහන්සේගේ මුහුණට පහර දීම තුලින් ගැලූ ලේවලින් ඔබ තුල තිබෙනා ප්‍රතිස්සේප කිරීමේ තුවාල සුවවෙන්ට යනවා ඒ වගේම තුන්වෙනි කරුණ හැටියට අපි දකින උන්වහන්සේගේ රැවුල උදුරා දැමීම තුලින් ඔබ තුල තිබෙන ඒ රැවුල උදුරා දැමීම තුලින් ගැලූ ලේවලින් ඔබ තුල තිබෙන ඒ ලැජ්ජාව ඉවත් වෙන්න යනවා ලැජ්ජාවේ තුවාල ඔබගේ ඇතුළාන්තේ තිබෙනවා නම් ස්වාමින්වහන්සේ ඒ ලේවලින් ඔබව සුවපත් කරන්න යනවා ඒ වගේම හතරවෙනි කරුණ තමයි කස පහරවල් කරුණ කොටගෙන ගැලු ලේවලින් ඔබගේ හැම රෝගයක්ම දෙවියන් වහන්සේ සුවපත් කරන්නට යනවා ඒ වගේම ඔබගේ ශරීරයේ අභ්‍යන්තරයේ ශරීරයේ පිටස්තරයේ තිබෙන හැම රෝගයක්ම ඔබ ඇදහිල්ලෙන් කියනවා නම් සුවපත් වෙනවා කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ලේවලින් ඔබට අනිවාර්යෙන් දෙවියන් වහන්සේ සුවේ නිදාස් කරන්නට යනවා පස්වෙනි කරුණ හැටියට අපි දකිනවා කටෝටුනේ ගැලු ලේවලින් ඔබගේ ඔළුවට එන හැම විකාර දේවල් හැම නපුරු දේවල් ස්වාමීන් වහන්සේ ඉවත් කරන්නට යනවා ඔබ යාඥා කරනවා නම් හයවෙනි කරුණ ලෙස අපි දකිනවා උන්වහන්සේගේ දෙපා වලින් ගැලු ලේවලින් ඔබගේ ජීවිතයේ තිබෙන අනවශ්‍ය බය සැකය අනුමානය ස්වාමින්වහන්සේ ඉවත් කරන්නට යනවා ඒ වගේම හත්වෙනි කරුණ ලෙස අපි දකිනවා උන්වහන්සේගේ ඇලයට හෙල්ලෙන් අනුන ලැබුවා ඒ තුලින් ගැලු ලේවලින් ඔබ තුල තිබෙන සියලුම කැඩුණු බිඳුණු හෘදය ස්වාමින්වහන්සේ සුවපත් කරන්නට යනවා ඒ වගේම මේ පොළවේ ආශිර්වාද දෙවියන් වහන්සේ ඔබට දෙන්නට යනවා ඒ වගේම මරණීය රෝගවලින් ඔබ ස්වාමින්වහන්සේ නිදහස් කරන්නට යනවා ඒ තුල යේසුස් වහන්සේගේ ලේවලට බලය තිබෙනවා මේ සියලු කාරණා වලින් ඔබව නිදහස් කරන්න හාලෙලූයා ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මේ මොහොතේ මේ වචනය අසුවා ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා මම ඔබ වෙනුවෙන් දෙය යාඥා කරන්න යනවා ආදරණීය ස්වාමිනි ඔබ වහන්සේගේ වචනය අසුවා මේ සෙනඟව දැන් බාර කරනවා ස්වාමිනිය සෙනඟට දැන් ආශිර්වාද කරන්න විශේෂයෙන් ස්වාමිනි මානසික පීඩන වලින් ගමන් කරන අයට දැන් ඔබ වහන්සේ සුවේ නිදාස් කරන්න ඒ ගැස්සම නුවේනේ වැගුරු ලේවලින් ස්වාමිනිය මානසික පීඩනය සම්පූර්ණ සුවපත් කළ මැනව ඒ වගේම ස්වාමිනි ඔබගේ මුහුණට පහර දීම තුලින් ගැලූ ලේවලින් දෙවි ස්වාමිනි ප්‍රතික්ෂේප කිරීමේ තුවාල සුවපත් කරන්න කියලා යාඥා කරනවා ඒ වගේම ස්වාමිනි ඔබගේ රැවුල උදුරා දැමීම තුලින් ගැලූ ලේවලින් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ඒ ලැජ්ජාව ඉවත් කොට සෑම මිනිසෙකුගේම ජීවිතවල ලැජ්ජාව පහ කොට ලැජ්ජාව නිසා වේදනකට පත්වලා ඉන්න සමාජය නිසා අද දවසේ ස්වාමිනී සමාජයේ මිනිස්සු නිසා ලැජ්ජාට පත්වලා ඉන්න ඔය අයට ඔබ වහන්සේ අතගසලා සුවපත් කරන්න ඒ වගේම ඔබගේ කස පහරවල් තුලින් ස්වාමිනී ඕ රෝගවලින් පීඩාවලින් ඉන්නව දැන් ඔබ නිදාස් කරන්න කියලා යාඥා කරනවා යේසුස් වහන්සේගේ ලේවලින් දැන් ඔබ නිදාස් කරන්න කියලා යාඥා කරනවා ඒ වගේම ස්වාමිනී ඔබ වහන්සේගේ දෙපා වලින් ගැලූ ලේවලින් ස්වාමිනී අනවශ්‍ය බිය සැකේ අනුමානේ ඉවත් කොට මේ මොහොතේ සම්පූර්ණ නිදහස් කරන්න කියලා යාඥා කරනවා ස්වාමිනේ ඒ වගේම ඔබගේ ඇලයට ඇනීම තුලින් ස්වාමිනී ගැලූ ලේවලින් ස්වාමිනී සෑම කැඩුණු බිඳු හිටෙන් ඔබ වහන්සේ සුවපත් කරන්නයි කියලා යාඥා කරනවා ඒ වගේම මේ පොළවේ ආශිර්වාදය වුන්ට ගෙන දෙන්න කියලා යාඥා කරනවා ඔබ වහන්සේගේ ආශිර්වාදය වුන්ට එකතු කර දෙන්න කියලා දැන් යාඥා කරනවා ඒ වගේම ස්වාමිනී මරණීය රෝගවලින් පෙළෙන කෙනෙක් දැන් ඉන්නවද ස්වාමිනී මේ මොහොතේ යේසුස් වහන්සේගේ ඇලේ ගැලූ ලේවලින් ඔබ දැන් නිදහස් කොට ඔබ වහන්සේ දැන් කරුණාව දක්වලා සම්පූර්ණම නිදහස් කරන්න කියලා යාඥා කරන අතර ඔබ වහන්සේගේ ලේවල බලය කරුණ කොටගෙන ස්වාමිනී මේ වචන ඇසුව සෑම කෙනෙක්ම දැන් ඔබ නිදහස් කරමින් ඔබ වහන්සේ උන්ට පිහිට වෙනවා යන යේසුස් වහන්සේගේ උතුම් වූ නාමය නිසාය ස්වාමිනී ආමෙන් Suffering children
one like you. No one else can touch my heart like you do. I could search for all eternity long and find there is none like you. Yes, I'm gonna.